දැන් මෙතන තියෙන මේ කාබනික සංයෝගයකින් ග්‍රෑම් 50ක් ජලයේ දිය කරනවලු 100කනේ. ජලයේ ඝනසන 100ක දිය කළා. මේ ද්‍රාවණය වරකට C₂₅ බැගින් උපයෝගී කරගනිමින් දෙවරක් නිස්සාරණය කරනවලු. කාබනික සංයෝගයේ C₄₄ තුළ වැඩියෙන් දියවන අතර මෙම නිස්සාරණයට අදාළ විභාග සංගුණකය 16ක් වේ නම් ජලය තුළ ඉතිරවන සංයෝගී ස්කන්ධය. හරි. දැන් බලන්න මේ මුලින් ජලයනේ කොච්චර තියෙන්නේ. ඝන සෙනෙවර 100ක් තියෙනවා. මේක ඇතුලේ X කියන කාබනික සංයෝගය ග්‍රෑම් 50ක් තියෙනවා. X කියන. දැන් මේක CCl4 25 බැගින් දෙවරක් නිස්සාරණය කරන්නේ. එතකොට දැන් මේ පළවෙනි නිස්සාරණය. නිස්සාරණය කියලා කියන්නේ දැන් මේ CCl4 දාලා මේකේ තියෙන එක අයින් කරනවා. දැන් CCl4 දැම්මට පස්සේ මේකේ තියෙන මේ X වලින් කොටසක් යනවා CCl4 ඇතුළට. ඒ ගියපු ගාන මම සිම්පල් X කියලා ගන්නම්. ගමන් කරපු ස්කන්ධය X නම්. ඒතර දැන් මුලින් 50ක් තිබ්බ නේද? 50න් X අඩු වෙනවනේ. ඒතර ජලය තුළ ඉතුරු වෙන්නේ 50 රෙන් X. හරිද? මොනක බී කියලා ගන්නම්. පනහරි නෙක්ස්. හරි. මම බලමු මවුල ගන්න. බී වල බවුල් මවුලක ස්කන්ධය මම ගන්නවා MB කියලා. ඉවර මෞලික ස්කන්ධය. CCl4 තුළ B ස්කන්ධය. B මෞල ගණන. B ස්කන්ධය X නේ. X ග්‍රෑම් මෞලික ස්කන්ධය MB. එහෙනම් සාන්ද්‍රණය. CCl4 X බෙදීම MB මවුල මේක බෙදෙනවා මෙයාගේ පරිමාවෙන්. CCl4 25ක් නේ ගන්න එක පාරකට. 25 ගණන ඩෙසිමීර කරන 10 වෙන 3 වැඩි කරනවා. ඕක තමයි CCl4 සාන්ද්‍රණය B ඇතුලේ. හරි. ජලයේ තුල දැන් ඉතිරි B මවුල 50 රෙන X ස්කන්ධය. මේක බෙදනවා මවුලක ස්කන්ධයෙන් B ගෙන්. මෙතන ග්‍රෑම්, මෙතන ග්‍රෑම් මවුල රෙන එක. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවානේ. හරි. දැන් එනම් ගමු ඊළඟට B සාන්ද්‍රණය ජලයේ තුල 50 රෙන X බෙදීම MB. මේ තමයි මවුල ගාන. පරිමාව කීයද වතුරේ? 100 යන්නේද ගන්න සෙන්ටර් ගත්තේ? 100 යන්නේ. ගණන ඩෙසිමීටර කරන 10 රෙන 3න් වැඩි කරනවා. තේරෙනවනේ? දැන් ගණන ඩෙසිමීටර වෙනවා. මේක තමයි CCl4 තුල B සාන්ද්‍රණය. දැන් මේකේ මේ KD දීලා තියෙනවා නේද අපිට? KD දීලා තියෙනවා 16 කියලා. CCl4 තුල තමයි වැඩියෙන් දී වෙන්නේ. එහෙනම් CCl4 සාන්ද්‍රණය තමයි උඩට එන්න ඕනේ. එහෙනම් KD
CCl4 B සාන්ද්‍රණය CCl4 හැතම උඩරෙන්නේ ඇයි වැඩිපුර දීවෙන්නේ යාගේ අපි එකට වඩා වැඩි තියාගන්න උඩට ගන්න වැඩියෙන් දීවෙන එක නේ නැත්නම් වැඩි සාන්ද්‍රණයක් තියෙන එක නේ හැබැයි KD 16යි CCl4 වල B සාන්ද්‍රණය කියලා කියන්නේ මේක මේක බෙදනවා B සාන්ද්‍රණය වතුරේ තියෙන ජලයේ B සාන්ද්‍රණය මේක බෙදනවා සාන්ද්‍ර පරිමාව 100 10 3 ගණිතේම වල දැන් මේ MB මෙතෙන්ට එන්න ඕනේ. දැන් මෙහෙම තියෙද්දි මෙයාට මෙයා කැපිලා යනවා නේද? හොඳට බලන්න මෙයා උඩට එනවානේ. තේරෙනවා? මේ බෙදීමක් හැට බෙදීමක්නේ. එයා උඩට එන්න ඕනේ. හරිද? ඒතර මෙයා යට එන්න ඕනේ. මම ඒක එහෙම හරි ගස්සලම ලියන්නම්. දැන් මෙතන මේ බෙදීමනේ තියෙන MB. ඒක යටට එන්න ඕනේ. හරිද? පස්සේ මෙතන තියෙන MB දෙකට එන්න ඕනේ. 50 හරින x මෙදීම 100 වැඩ කෙරේ 10 හරින 3 MB දැන් තියෙනවනේ. දැන් මේක උඩට යනවනේ මේකට යනවා කියලා. මේ MB ට මේක කැපිලා යනවා. මේකට මේක කැපිලා යනවා. 25ට මේ කැපිලා ගිහලා 4ක් ඉදිරිය ඉන්නේ. ඉදිරිය 4 උඩට ඉන්නේ. මේ 4 උඩට එන්න ඕනේ තර. උඩ හැපත් 16. 4 4x මෙතන 50 හරින x මේකත් මේක කියලා යනවා ආ 50 වැඩි කිරීම 16 කිය දෙන්නේ ඍණ 16x යහපත 4x. එතකොට මේකත් යහපත ඍණ 26x නේ. 800යි x කියලා කියන්නේ කීයද? එතකොට 40යි. 40 ග්‍රෑම්. එහෙනම් පළවෙනි නිස්සාරණයේදී x ග්‍රෑම් 40යි නේ. 40ක් යනවා වෙන යහපතට. තනද හරි එහෙනම් ගමන් කරනවා නේ තලයේ දොර ඉතුරු වෙන්නේ තහේ ග්‍රෑම්. ඕක තමයි දෙවෙනි නිස්සාරණයට යන්නේ. දෙවෙනි නිස්සාරණය. දැන් බලන්න.
අර CCL4 ටික අයින් කරනවා. අයින් කළා ආයෙම CCL4 තව 25ක් දානවා. CCL4 25 ගන්න සෙන්ටිමීටර ප්‍රත්‍යාවර්තල වෙනවා. කවුද? B. B ඉස්සෙල්ලා දැන් 10ක් 10 නේ ඉතුරුනේ. ඒකෙන් ආයම යනවා y කියලා ප්‍රමාණයක් කරා කියලා හිතන්න ඕන. හරිද? y කියලා කියන්නේ CCl4 තුලට ගමන් කරන ස්කන්ධය නේ. දැන් ඒක ගන්න ඕනේ. CCl4 තුල තියෙන B ස්කන්ධය වයි මූලික ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ නේ. B සාන්ද්‍රණය CCl4 තුල යකට 25 වෙන ගන්නේ. මේක පල්ලයට දාලම ලියන්න. Y බෙදීම 25 වැඩ කිරීම 10 ඍණ 3 mb නේ. හරි. ජලය තුල b මවුල 10 ඍණ y නේ බෙදනවා mb ගේ. එහෙනම් සාන්ද්‍රණයද b සාන්ද්‍රණය ජලීය වයරින 10 ඍණ y මම අර බෙදලාම ලියන්න. විතර බෙදනවා පරිමාවකේද 100 වැඩි කිරීම 10 ඍණ 3. අර මවුල ගණන් එන mb තෙරට එනවා. ඔය තමයි සාන්ද්‍රණ දෙක. දැන් ආය පාරක් හොයන්න ඕනේ. kd b සාන්ද්‍රණය CCl4 සාන්ද්‍රණය ජලීය. මේක 16යිනේ. 16 මෙතනට එනවා. මොකද මේ සාන්ද්‍රණය CCl4 y බෙදීම 3 mb ගණසල මවල මෙතන 10 ඍණ y බැදීම 100 වැඩි කිරීම 10 ඍණ 3 mb ගන්න සම්මු මොල් මියර මේක අපි දැනවලද 4 16 සමානයි 7 y බැදීම 10 ඍණ y කියන්නේ 4 y බැදීම 16 සමානයි 16 නෙවෙයි 160. මේක මේ හැමතර යනවානේ. 60 ඍණ 16 y සමානයි 4 y. එහෙනම් 20 y සමානයි 160යි. නะ y සමානයි 8යි. එහෙනම් නිස්සාරණ වෙච්ච මුළු ස්කන්ධය නේද ගන්නෙ? අනේ ජලය තුළ ඉතුරු වෙන සංයෝගයේ ස්කන්ධය නේ. ඉතිරි වන්නේ කීයද? දහය ඍණ y සමානයි 2 ග්‍රෑම් තැන. හරි.